ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථානවල සිටි අයවුරුන්ගෙන් විශේෂම PCR පරීක්ෂණ ආසාදිතයන් නොවට බවට තහවුරුණු 51 දෙනෙකු අද දිනේ තමුන්ගේ නිවෙස් දක්වා පිටත් කර යවනු ලැබුවා. මේ අනුව මේ දක්වා නිරෝධාන මධ්‍යස්ථානවල සිට නිරෝධාන වී නිවෙස් වලට යවූ සංඛ්‍යාව 3701ක් වශයෙන් සටහන් වෙනවා. මීට අමතරව තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථාන 4කුත් ශ්‍රී ලංකා යුද හමුදා නිරෝධාන මධ්‍යස්ථාන 12කුත් ඇතුළුව මේ නිරෝධාන මධ්‍යස්ථානවල 1431 දෙනෙකු තවදුරටත් නිරෝධාන වෙමින් පවතිනවා. අද දිනේදී PCR පරීක්ෂණ 190ක් පුණානි නිරෝධාන මධ්‍යස්ථානය තුලින් ලබාගෙන ඒ පරීක්ෂණයට භාජනය කළා තිබෙනවා. ඒ අනුව 11 දෙවනස්වන දින සහ 14 දින පමණක් පුණානි නිරෝධාන මධ්‍යස්ථානයෙන් 788 දෙනෙකුගේ PCR පරීක්ෂණ කරනු ලැබුවා. ඉන් 378ක ප්‍රමාණයක මේ වන විටත් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාවන් ලැබිලා තිබෙනවා. ඉතිරි පරීක්ෂණ වාර්තා අද දින හෙට දින වගේ දිනවලදී ලැබීමට නියමිතව තිබෙනවා. ඒත් එක්කම තමයි ඊයේ දිනේ ආසාදිතයන් 15 දෙනෙකු හැටියට සටහන් වුණා. ඉන් ආසාදිතයෙක් 8 දෙනෙක්ම යාපනයේ අර්ධද්වීපයේ මයිලඩේ ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථානයක සිටියවුලුන් ඔවුන් මීට ප්‍රථම යාපනයේ අර්ධද්වීපයේ 20 දෙනෙකු නිරෝධාන ලක්කුණු ලැබුණා. ඔවුන්ගෙන් 6 දෙනෙකු ආසාදිතයන් බවට පත් වුණා. ඉතුරු 14 දෙනා මීට දින දෙකකට ඉස්සෙල්ලා PCR පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ 14 දෙනාගෙන් 8 දෙනෙකු ආසාදිනිය වූ බවට ඊයේ දිනේ තහවුරු වුණා. ඔවුන්ව තවදුරටත් PCR පරීක්ෂණ කර ඒ තහවුරු කර ගැනීමට කටයුතු මේ වෙනකොටත් සලසලා තිබෙනවා. ඒත් එක්කම තවත් 4 දෙනෙකු සුදුවැල්ල ප්‍රදේශයේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලෙක් ළඟින් ඇසුරු කළපු පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාචි කුඩා නිරෝධාන මධ්‍යස්ථානයේ රැගෙන ගොස් තිබෙනවා. ඒ අවුලුන්ගෙන් ඔවුන් යද්දිම වගේ PCR පරීක්ෂණ කරනු ලැබුණා. ඔවුන්ගෙන් තමයි ලැබුණ වාර්තාවලට අනුව 4 දෙනෙක් මේ ආකාරයට ආසාදිතයන් බවට හමු වුණේ. ඊට අමතරව තව එක් පුද්ගලයෙක් ඉන්දුනීසියාව සහ තායිලන්තයට ගමන් කර ලංකාවට පැමිණි පුත්තලම් ප්‍රදේශයේ පුද්ගලයෙක් මිනේරිය නිරෝධාන මධ්‍යස්ථානයකට යොමු කරලා තිබ්බ කටුකලියාවේ එයින් එක් පුද්ගලයෙකුත් ආසාදිතයෙක් බවට ඊයේ දිනේ සොයාගනු ලැබුවා. ඊට අමතරව තවත් එක් පුද්ගලයෙක් ඔවුන්ගේ දෙමාපියන් සහ ඔහු මීට දින දෙකකට ඉස්සෙල්ලා මේ ආකාරයෙන් PCR පරීක්ෂණයේ භාජනය කර තිබ්බා. පෙරේදා දවසේ ඔවුන් ආසාදිතයන් බවට ඔවුන්ගේ වාර්තාවල සඳහන් කළා තිබ්බා. මේ 3 දෙනාම එකට PCR පරීක්ෂණ කරේ. නමුත් මේ පුද්ගලයාගේ ඊයේ තමයි ආවේ PCR පරීක්ෂණ වාර්තාව. ඔහුත් ආසාදිතයෙක් බවට පත් වෙලා තිබ්බා. ඊට අමතරව තමයි එක් පුද්ගලයෙක් හැටියට කටුනායක ගුවන්තොටුපලේ සේවය කරපු දෙදෙනෙක් මීට ඉස්සෙල්ලා හමු වෙලා තිබ්බා. ආසාදිතයන් හැටියට ඔවුන් එක්ක හිටපු නිරෝධාය ලක් කරලා තිබ්බ පුද්ගලයෙක් තමයි මේ ආකාරයෙන් ආසාදිතය ලක් කරලා තිබ්බේ. ඉතින් මේ අනුව තමයි 15 දෙනෙක් ආසාදිතයන් වශයෙන් සොයාගත්තේ. නමුත් මේ 15 දෙනාගේම සුවිශේෂත්වයන්නේ නිරෝධායන් සඳහා යොදවලා තිබ්බ අය මිසක් සමාජයේ තුලින් පටන් හමු වුණු කට්ටිය නෙමෙයි. ඒත් එක්කම කිසිම ආසාදනයක් වෙච්ච පුද්ගලයෙක්ගේ ලක්ෂණ නොමැතිව නමුත් විශේෂයෙන්ම නිරෝධාන මධ්‍යස්ථානවල සිටින අයවුලුන් අපි PCR පරීක්ෂණයට භාජනය කරනු ලබනවා. ඒ අනුව තමයි මේ ආකාරයෙන් මුන් මේ ආකාරයෙන් ආසාදිතයන් බවට සොයාගනු ලැබුවේ. මීට අමතරව ත්‍රිවිධ හමුදාම සංගීත සන්ධ්‍යාවල් මහජනතාව වෙනුවෙන් පවත්වනු ලබනවා. අද දිනෙත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සංගීත සන්ධ්‍යාවක් On 320 කොම්පාඤ්ඤ වීදියේ මහල් නිවාස ඉදිරිපිටදී කිරීමට බලාපොරොත්තු වෙනවා.